ඇත්තටම මේක බුදු මේ මේක මේ 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 පෙති පිළිමය වලට වන්දනා කරන ක්‍රමයක් නෙමෙයිනේ මහත්වෝ තියෙන්නේ මේක මල් පූජා කරන්න ඕනේ තමන්ගේ හදවතේ හැමතිස්සෙම පන්සලට ගිහිල්ලා වැඳ වැටෙන්න ඕනේ බෝධි පූජා තියන්න ඕනේ මේක දර්ශනයක් මේක ප්‍රතිපත්තියක් මේක තේරුම් ගන්න ඕනේ මේක තමන් මගේ හදවතේ මම දැන් මගේ පුංචි විහාරයක් තියෙන මම විහාරයට යන්නේ නැහැ මම විහාරයට යන්නේ නැහැ හදවත ලස්සනයි මගේ දැක්මක් තියෙනවා දර්ශනයක් තියෙනවා ප්‍රතිපත්තියක් තියෙනවා ඉලක්කයක් තියෙනවා ඒ අනුව මම හමා යනවා හැබැයි ඒක සබාධමයි බුදුදහමයි කියලා කියන්නේ දෙකක් නෙමෙයි එකක් ඒක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි ඒ නිසා මම සබාධමට අනුගත වෙලා සබාධමට විරුද්ධ නොවන ආකාරයට මගේ ප්‍රතිපත්තිය සහ සිතුවිලි මම ක්‍රියාත්මක කරනවා මට ඒ සියලු දේවල් සාර්ථක වුණා ඔව් කරේ කැපකිරීම කියන්නේ මට වෙඩි තිබ්බා මට අලියෝ ගැහුවා මේ කිසිදු හානියක් මට වුණ නැහැ එහෙම වෙන්න බෑ එහෙම වෙන්න බෑ පොලිස් කාර්යය මගේ සිකියුරිටි කියන මම මගේ ආරක්ෂක නිලධාරියා මට වෙඩි තිබ්බා මේ සාමාන්‍ය බම්බයක් විතර තියද්දි නමුත් මට වෙඩි වැදුන්නේ නැහැ එහෙම වෙන්න බෑ ඒ වගේ දේ දහසක් කිව්වා හැබැයි ඉතින් මට කැලෑපත්‍ර ගැව්වා මම කරුවල බිස්නස් කාර්යයක් කිව්වා කතෝලිකයෙක් කිව්වා නිදන් හොරෙක් කිව්වා ජීපී කාර්යයක් කිව්වා මේ ඔක්කොම කිව්වා මිනිස්සු හැබැයි මම නිසා තමයි මේ ප්‍රදේශයේ අද ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ ඒක මිනිස්සු තේරුම් ගන්න නැහැ. අනිත් එක මිනිස්සුන්ට කරපු දෙයක් තියෙනවා නම් කියන්න හදවත විවෘත වෙන්නේ නැහනේ. ඒක තමයි ස්වභාවය. මම දුක් වෙන්නේ නැහැ. මම දුක් වෙන්නේ නැහැ. මම මේ රටේ ජනාධිපති පරිසර සම්මානය ලැබපු එකම බෞද්ධ භික්ෂුව. ඊළඟට ග්‍රීන් මේ හරිත සම්මානය ලැබපු එකම බෞද්ධ භික්ෂුව. මම. නමුත් මම කවදාකවත් ඒවා මේ අද මෙතෙන්ද කිව්වා මිසක් මම කියලා නැහැ. මට ආව හැමම අවශ්‍ය නැහැ. ඊළඟට ඒ බාධක වගේම හැබැයි බාධක එන්නේ එන්නේ මම මෝහත් වුණා. මම දැනගත්තා මම ඉන්න ඕන කම මගේ අඩුපාඩුකම් තිබිච්චා මම ඔක්කොම නැති කරගත්තා මොකද බාධක එන්නේ අඩුපාඩුකම් තිබ්බහම බාධක එන්නේ නැහැ අඩුපාඩුකම් නැත්තම් ගහන්න බෑනේ එතකොට මම ගානකට හැම කෙනාම මිනිස්සු හැබැයි මිනිස්සුත් එක්ක ජීවත් වෙනවට වැඩිය මහත්ය හොඳයි ගහකොළ සතාසිව්පාවත් එක්ක ජීවත් වෙන්නේ රෝස මේක වසර මිලියන 10,550කට වඩා වැඩි මානව වර්ගය පවතිනවත් ප්‍රථම මේකේ කඳු හතක් තියෙනවා මේක අධ්‍යාපනික වශයෙන් ඉතාමත් වටිනවා මේක මේ 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 සුවිශේෂී වූ පරිසර පද්ධතියක් නාමල් වෙන කියලා අක්කර 2000ක භූමි ප්‍රමාණයක්. ඉතින් මේක සුවිශේෂී වූ පරිසර පද්ධතියක් දැන් මේ වෙනකොට මේක විදේශ රටවල් වල නම් පවර් එනර්ජි එක තියෙන නිදියක් හැටියට තමයි ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම පාසල් ළමුන් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් දැන් මේ වෙනකොට අධ්‍යාපන චාරිකා සමය තුල හරියට එනවා. මම ඒ ළමයිව හැම කෙනෙක්ම දැනුවත් කරනවා. උඹලගේ මේක උඹලා මේකේ තියෙන වජ මේ කොලයක් කොලයක් ගානේ මේක වටිනවා. ඉතින් ඒක නිසා උඹලා මේක උඹලගේ උඹලා තමයි මේක ආරක්ෂකයෝ අනාගතේ. ඒ නිසා ගහක ගහට කොළට සතා සිව්පාවට ආදරය කරන් පවුල නැමැති පරිසර ඉස්සෙල්ලම් පවුල නැමැති පවුල සංස්ථාව තුල පරිසරයට ආදරය කරන් ඇති කරගන් ගහක් කොළක් හිටවන්න සතා සිව්පාවට ආදරය කරන්න කියලා තමයි ඒකේ ජාතික ආගමික පාරිසරික භූගෝලීය ඓතිහාසික වශයෙන් වැදගත්කමක් තියෙන ලංකාවේ එකම තැන නාමල් වෙන්නේ.